දරුවෝ ගොඩක් නොසන්සුන් කියන දේ අහන්නේ කලහකාරී මේ වගේ දේවල් දෙමෝපියන්ට ගුරුවරුන්ට තියෙන පොදු ගැටලුනේ. ගොඩක් දරුවන් ගැන කතා කරනකොට මේ ගැටලු ටික අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ වගේ දරුවන්ට මොකද කරන්නේ? දරුවෝ කැමැති වෙන විදිහට දරුවන්ගේ මේ හැසිරීම පාලනය කරන්නේ කොහොමද? දරුවන්ට මේ හැසිරීම පාලනය කරගෙන යගේ අධ්‍යාපන අරමුණු වලට යන්න උදව් කරන්නේ කොහොමද? මේකට පුංචි ටූල් එකක් හදන හැටි තමයිද කියලා දෙන්නේ. ඉතින් මේක ආයෂා සඳගිරි YouTube channel එක. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment එකක් දාන්න ආරාධනා කරනවා. ඔයාලගේ අදහස් වලින් channel එක දවසින් දවස පෝෂණය වෙන නිසා ඔබට ස්තුතිවන්ත වෙන ගමන් මේ video එක ඉස්සරහට අරගෙන යනවා. ජා එහෙම නැත්නම් අපි සිංහලෙන් මේකට කියනවා සිතුමිණි බඳුන කියලා. මයින්ජා කියලා කියන්නේ ගොඩක් වෙලාවට දරුවන්ගේ චිත්ත වේග සමනය කරන්න තියෙන අපූර්ව ටූල් එකක්. මං කලින් කිව්වා වගේ ගොඩක් තරහ යන ඒ වගේම ඉදිරිපත් වෙන්නේ නැති චිත්ත ඒකාග්‍රතාවය අඩු දෙයක් මතක හිටින්නේ නැති එක තැනක අවධානය තියාගන්න බැරි දරුවන්ට ඉතාමත් හොඳ උපකරණයක් විදිහට මයින්ඩ් ජායක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඇන්සයිටි, ස්ට්‍රෙස්, ඩිප්‍රෙෂන් වගේ තියෙන දරුවන්ටත් මයින්ඩ් ජායක පාවිච්චි කරන එක හරිම ඵලදායි. ඒ වගේම තමයි පරේක්ෂණ මගින් හොයාගෙන තියෙන අද වෙනකොට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට, ඔටිසම් වගේ තියෙන දරුවන්ටත් මේ මයින්ඩ් ජායක හරිම ඵලදායි කියලා. මොකක්ද මේ මයින්ඩ් ජා කියලා කියන්නේ? මයින්ඩ් ජා කියලා කියන්නේ එහෙම නැත්නම් සිතුමිණි බඳුන කියලා කියන්නේ මෙන්න මේ වගේ හරි අපූර්ව උපකරණයකට. මේක විශේෂත්වය වෙන්නේ දරුවෝ විනෝදයෙන් දරුවටම gedara හදාගන්න පුළුවන් වෙන එක. ඒ වගේම තමයි මේ උපකරණයෙන් දරුවාට අර කියපු සියලුම වාසි අත්පත් වෙන එක. ඔබ අන්තර්ජාලයේ සර්ච් කරලා බැලුවොතින් මයින්ඩ් ජා කියලා මේ ගැන ගොඩක් විස්තර ඔබට දකින්නට ලැබේවි. මේක හදාගන්නේ කොහොමද? මේක හදාගන්න එක හරිම ලේසි. එක දරුවටම පවරන්නට පුළුවනේ. ඔබට අවශ්‍ය වෙනවා ඉවත දමන බෝතලයක්. මේක විනිවිද පේන බෝතලයක් වීම අත්‍යවශ්‍යයි. ඒක වීදුරු බෝතලයක් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් බෝතලයක් වෙන්න පුළුවන්, ගොඩක් ලොකු එකක් නෙමෙයි, පොඩි ප්‍රමාණයේ බෝතලයක්. ජෑම් බෝතලයක් වුණත් ප්‍රමාණවත්. ඒ වගේම තමයි ගම්. මේකට සුදුසු වෙන්නේ වෙළඳපළේ තියෙන බයින්ඩර් ගම් එක නෙමෙයි, සාමාන්‍ය දියර ගම් එක. අපි දන්නවා නිල් පාටින්, රෝස පාටින් මේ වගේ විවිධ වර්ණවලින් පොඩි ගම් බෝතල් තියෙනවා. ඉතින් අපිට විනිවිද පෙන බෝතලයක් ඕනේ, ගම් එකක් ඕනේ, ඒ වගේම දිලිසෙන කුඩු ඕනේ. දිලිසෙන කුඩු ගෝල් ඩස්ට් කියලා කිව්වොතින් දරුවෝ ඕන තරම් දන්නවා. ඒ වගේම තමයි මේක හදාගන්න අපිට මද රස්නිය සහිත උණු වතුර ටිකක් ඕනේ. ඉතින් මේ බඩු ටික එකතු කරගෙන දරුවන්ටම කියන්න පුළුවන් මේ උපකරණය හදාගන්න කියලා. කොහොමද මේක හදාගන්නේ? ඉස්සලාම මේ භාජනයට මද රස්නේ සහිත උණු වතුර තියනවා, දානවා 4/3ක් විතර. 4/3ක් විතර වතුර දාලා ඉතුරු ටික සම්පූර්ණ වෙන්න ගම් දානවා. ඊට පස්සේ මද රස්නේ සහිත උණු වතුරේ ගම් ටික කලවම් කරගන්න අපිට පුළුවන් බෝතලේ හිට මෙට හොලවලා. ඊට පස්සේ අපි ගෙනාපු ගෝල් ඩස්ට් එක මේ බෝතලේ ඇතුළට දාලා හොඳින් හොලවන්න ඕනේ. එතකොට අපිට පේන්න ගන්නවා මේ බෝතලේ ඇතුලේ ගෝල් ඩස්ට් එක මෙන්න මේ විදිහට ඇතුලේ සෙලවෙමින් පවතිනවා. ගම් එක නිසා මේක ඩස්ට් එක හෙලවිලා හෙලවෙලා එක පාරට පහළට බහින්නේ නැහැ. ඒක පහළ තැම්පත් වෙන්නට මද වේලාවක් ගත වෙනවා. මේ ගත වෙන වේලාව අතිශය වැදගත්. හරි. එතකොට ඔයා මයින්ඩ් ජායක හදාගත්තා. දැන් ඔයාගේ දරුවා මයින්ඩ් ජායක හදාගත්තා. කොහොමද මේක පාවිච්චියට ගන්නෙ? දරුවට උදේට ඒ වගේම රාත්‍රියට යෝජනා කරන්න මේ මයින්ඩ් ජායක හොඳින් හොලවලා එයාගේ ඇස් මට්ටමින් මේක තියාගන්න කියලා. එතකොට හොලවපුවහම අපිට පේනවා මේක ඇතුලේ තියෙන ඩස්ට් එක, ගෝල් ඩස්ට් එක හොඳට මේක ඇතුලේ හෙලවෙනවා. ඒක ඇතුලේ වටේට විසිරිලා විසිරිලා ගමන් කරනවා. ඊට පස්සේ දරුවට තියෙන්නේ ගැඹුරු හුස්ම ගන්න ගමන් මේ මයින්ඩ් ජායකේ ගෝල් ඩස්ට් එක හිමීට පහළට බහිනකන් ඒ දිහා බලාගෙන ඉන්න එක. ගැඹුරු හුස්මත් එක්ක මේ දිහා බලාගෙන ඉඳීම අත්‍යවශ්‍යයි. එතකොට එයාගේ සිතුවිලි ටික එක තැනකට ඒකරාශී වෙනවා. ඒ වගේම මේක ක්‍රමයෙන් පුරුදු කරන දරුවට හුස්මට වෙනුවෙන් අවධානය යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. භාවනාවට පුරුදු කරන දරුවන්ව මූලික අධ්‍යයනයේ විදිහට මේ මයින්ඩ් ජායකත් එක ප්‍රැක්ටිස් කරන එක හරිම වැදගත්.
අද වෙනකොට හොයාගෙන තියෙනවා මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් සතිමත් බව නිසා දරුවන්ගේ අධ්‍යාපනික හැකියාව වර්ධනය වෙනවා, දරුවන්ගේ පෞරුෂය වැඩෙනවා, සමාජ කුසලතා වර්ධනය වෙනවා, ඉතාමත් යහපත් දරුවෙක් සමාජගත වෙනවා කියලා. ඉතින් දරුවාට මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන පළවෙනි ටූල් එක හැටියට මයින්ඩ් චෑ එක පාවිච්චි කරන්න. නිවාඩු කාලේදී, නිවාඩු දවස්වලදී නොසන්සුන් දරුවන්න සංසුන් කරලා තියාගන්න මේක භාවිතා කරන්න. ඒ වගේම තමා ඔයාමගේ වීඩියෝ එක බලන දරුවෙක් නම් ඔයාගේ පාඩම් වැඩවලට පහසු වෙන්න ඉතා හොඳින් මතක තියාගන්න මයින්ඩ් චෑ එකක් හදලා මේසෙ ගාවින් තියාගන්න. පාඩම් කරන්න කලින් මයින්ඩ් චෑ එක හොලවලා මේසෙ උඩින් තියලා ඇස් මට්ටමින් තියලා ගැඹුරු හුස්මත් එක්ක මේක දිහා බලාගෙන ඉන්න ගෝල් ඩස්ට් ටික පහළට තැම්පත් වෙනකම්. ඔයාගේ සිතුවිලි ඒක රාශී වේවි එක තැනකට ඔයාට හොඳ අවධානයක් පවත්ව ගන්න පුළුවන් වේවි. ඒ නිසාම ඔයාට සාර්ථකව මතක හිටින්න පාඩම් කරන්න පුළුවන් වේවි. අද වීඩියෝ එක ගෙනාවේ දෙමෝපියෝ වෙනුවෙන්, ඒ වගේ මිගින ගන්න දරුවෝ වෙනුවෙන්. මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අදට ගිහින් එන්න, පරිස්සමට සතුටින් එන්න. සුබ දවසක්.